නව ආසියානු තරග වාර්තාාවක්සහා ජාතික වාර්තාාවක් සමගින් තරුෂි ශ්‍රීලංකාමාතාව රණින් පබලද්දිී ئۆලිම්පිින් පදක්කමග ශ්‍රී ලංකාවට අතවනයි. මේ දෙනවල පැවැත්වෙන ආසියානු මල්ලක්‍රලා ශෝරතා තරංගාාවලේ අද පැවති කාන්තාමිර් අටසිී ධාවන ඉසෞ්වේ රන් පදක්කම දිනාගැනීමට තරු්ෂි කරුණාරත්න අද සමත්තුනා. ඇගේ තරගනිි මිකාලය විනාඩිද්දකයි තප්පර බිඳුවයි දශම හයයි හයක් ලෙස සටහන් විීතිබුණා. එය එම ඉසව්වේ නවව ශුලංකා වාර්තාවක් වනාතර ඒ විත්තරක් මනෙවෙයි. ආසියානු මාල්ල කරිිඩ තරගවලි වාර්තාවක් ලෙද එය සටහන් වනාා. එම ඉසව්වේ ලෝකට පදක්කමද ශුලංකාවේ ගයන්තික අබේරත්න විසින් දිනාගත්තා. එහැනුව එම ඉසවවෙන් රන් පදක්කම සහ ලෝකට පදක්කම යන දිත්වයම ශිලංකාව සතු වනාා. හැබැයි මේ කියන්න යන්නේ මෙම තරංගේ වීරවරියවුන මුදියන්සෙලාගේ තරුෂි දිල්සර කරුණනාාරත්න දිසානායක ගැනයි. ඔළුවන්න්නම් අද කිව්වයි කියලා ලියලතියාගන්න ඇය දවසක ශ්‍රිලංකාව පොදුරාජමන්ලිය තරංගාවලේදී වගේම ඔලිම්පික් තරංගාවලියකතන් ලක්මව පදක්කමින් සර සැනවාමයි. ඊට හේතු කිහිපයක් නම් කරන්න පුළුවන්. ඇය තාමත් අවුරුදු දහ අටක පුංචි ක්‍රිඩිකා වගං. දෙදස් හතරේ නොවැම්බර් ඉපදනු ඇය තාව මදන් දහ නමවෙනි වයටවදන් පාතබා නැහැ. එහෙතුන් ඇය අද තරඟ වැදුනේ ඇයට වඩා ගොඩක් වයසින් මකුරාගිය අය සමඟයි. අනිත් හේතුව තමයි ඇය අද මෙම මිර් අටසිය තරගට පැය කිහිපයකට පසු මුහුණදුන් කාන්තා මීටර් හාර්සිය සහයදිවි මෙ තරංගය. එම තරග නැරමුව හොදන් ඔබට දකින්න පුළලුවන් වේී සිවනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අවසන්වටේදී තරුෂී රිද්දී පදක්කමක් දක්වා රැගෙන ආ විශිෂ්ඨ ධාවනය. මෙවැනි තරගකාරී තරංගාවලියක මීටර් අටසීයක් අති විශිෂ්ට අයුරින්දවා. ඇය කිහිපේකින් නැවතත්න් මීට හාරසිීයක් අති විශිට්ට අයුරින් දුවනම කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ කියලා දවල තියෙන අයදන්නම ඇති. ඉතින් මේ විත රක්නෙවේ ඊයේ දිනේදී පැවති. මිට හාරසිීය මිශ්්‍ර සහදවීමේ තරන්ගේෙන්ද ශ්‍රිලංකා මතාව රණින් සරසන්නට තරුෂි කරුණාරත්න ඇගේ උපරිම සහලබා දීතිබුණා. ඉතින් මේ දේවල් එක්ක බැලු හම පොදු රාජ්‍යමණ්ඩලිය පදක්කමක් ඔලිම්පික් පදක්කමක් ශ්‍රීි ලංකාවේ අපිට මහා දුරකනවේ කියලයි මට නම්හිතෙන්නේ. ඉතින් මෙවැනි ක්‍රඩිකාවක ආරක්ෂාකරගනිමින් කළමනාකරණය කරගැනීම ශ්‍රීලංකා මළද ක්‍රීඩා සංගමය සතු වගකීමක් නොවේ ද ඔයාලගේ අදාසූදුන් අනිවාරෙන් පල්හෑන් අපට කමැන්ට කරන්න. ම අප බස් ර ක ල ම් දැන්ම අපේ බස් රප කරල අපි එක්ක දිගටම ැඳීන්න ඔබට සුබ දවසක්.